ජීවෝන් සොක්‍රටිස් ගැන හලා තියෙනවනේ අපි නේ. සොක්‍රටිස් කියන්නේ අවුරුදු 10 ගානකට කලින් හිටපු දාර්ශනිකයෙක්. ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක්. දසද සොක්‍රටිස් හොයාගෙන තරුණෙක් ආවා. ඇවිල්ලා සොක්‍රටිස්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ගුරුතුමනි, ජීවිතය සාර්ථක කරගන්න කෙනෙක් ළඟ තියෙන්න ඕනි වැදගත්ම ගුණාංගේ මොකද්ද? ඒ ගුණාංගය කොයි ආකාරයෙන්ද අපේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා බලපාන්නේ? සොක්‍රටිස් ඒ වෙලාවේ පිළිතුරක් දුන්නේ. සොක්‍රටිස් කියන්නේ ප්‍රායෝගික දාර්ශනිකයෙක්. ඔහු තරුණයාට කිව්වා, හෙට උදේට එන්න, හැබැයි අපේ ගෙදරට නෙමෙයි, අර ගමේ තියෙන ගඟ ළඟට කියලා ස්ථානය කිව්වා. පවෙන්ද උදේ සොක්‍රටිස් මුණ ගැහෙන්න ඒ තරුණයා ගඟ ළඟට යනකොටත් සොක්‍රටිස් එතෙන් ඇවිල්ලා. සොක්‍රටිස් මොකද කළේ? ඒ තරුණයාට අතින් සංඥාවක් කරමින් ගඟට බැස්සා. ගඟ මැදට හිමින් හිමින් යනකොට වතුර මට්ටම හිමින් හිමින් දෙන්නගෙම බෙල්ල ළඟට එනකන් ආ. මේ වෙලාවේ සොක්‍රටිස් මොකද කරේ? අර තරුණයාගේ බෙල්ලෙන් අල්ලලා එක පාරටම වතුර යටට එපුවා. සොක්‍රටිස් බොම ශක්තිමත් පුද්ගලෙක්. අර තරුණයා කෙතෙක් උත්සාහ කළත් ඔළුව උස්සන්න හම්බුන්නේ නැහැ. ටිකක් වෙලා යනකම් සොක්‍රටිස් ඒ තරුණයා වතුර යට තියාගත්ත. මේ තරුණයා දඟලලා අන්තිමට සොක්‍රටිස්වත් පෙරලගෙන වතුරෙන් උඩට ඔළුව ඉස්සුවා. උසලා ඇහුවා, "ගුරුතුමනි, ඔබ මොකද්ද මේ කළේ? මාව මරන්න උත්සාහ කළාද? මම මේ ප්‍රශ්නයක් ඇහුවේ." සොක්‍රටිස් හිනාවල කිව්වා, "නෑ නෑ නෑ, මේ ප්‍රශ්නෙට පිළිතුර තමයි මම ඔබට ප්‍රායෝගිකව පෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ වතුරයට ඉඳිද්දි, මා ඔබ හිර කරගෙන ඉඳිද්දි ඔබට අවශ්‍ය වුණේ මොකක්ද? ඔබට අවශ්‍ය වුණේ ගුරුතුමනි හුස්ම ගන්න වාතය. ඉතින් ඔබ මොකද කළේ ඒ සඳහා? මම ඒ සඳහා දැඩි වෙහසක් උත්සාහයක් දැරුවා. මොකද වාතය සොයාගත්තු තමයි මට ජීවත් වෙන්න පුළුවන් කියන එක මම දැන සිටියා. ඒ නිසයි මා ඔබවත් පෙරලගෙන නැගිට්ටේ. මට ඒ විශාල ශක්තියක් ලැබුණා ඒ වාතය සොයා යන්නට." සොක්‍රටිස් කියනවා, "තරුණයා, ඔබ මගෙන් ඊයේ ප්‍රශ්නයක් ඇහුවා. සාර්ථක වෙන්න කෙනෙකු ළඟ තිබිය යුතු වැදගත්ම දේ මොකක්ද කියලා. ඒකට පිළිතුර තමයි ඔබ සොයාගත්තේ. ඒ කියන්නේ ගුරුතුමනි, ඔබ අර වතුරයට ඉඳිද්දි ඔබට හුස්ම ගන්න වාතය සොයාගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා ඔබ දැඩි කැපවීමෙන්, දැඩි ඕනෑකමින් වැඩ කරනවා. මාවත් පෙරලගෙන නැගිට්ටා. ඒ සඳහා ඔබට දැඩි ආසාවක්, උනන්දුවක්, ඕනෑකමක්. සාර්ථකත්වයේ සඳහා ඔබට තිබිය යුත්තේ අන්නේ දෙමයි. වතුරයට ඉඳිද්දී ඔබට හුස්ම ගන්න වාතය ලබා ගන්න තිබුණු කැපවීම, ඕනෑකම, අවශ්‍යතාවයම සාර්ථකත්වයේ සඳහා ඔබට තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ සාර්ථකත්වය ලබා ගන්නවා. ඒකේ ආයෙ දෙකක් නෑ. ඒ නිසා අන්නේ ඕනෑකම, අවශ්‍යතාවයේ කැපවීම සාර්ථකත්වයේ සඳහා ඇති කරගන්න. එතකොට ඔබ ළඟ තියෙන දැනුමත් කුසලතාවයත් පාවිච්චි කරලා ඔබට සාර්ථක පුද්ගලයෙක් වීමට හැකියාව ලැබෙනවා. බලන්න, සොක්‍රටිස්ගේ මේ උපදේශය අපටත්, වසර 2000කට පස්සේ ජීවත් වෙන අපිටත් හරි වැදගත් වෙනවා. අපි හැම කෙනෙකුටම සාර්ථක වෙන්න අවශ්‍යයි. එහෙමනම් ඒ සඳහා දැඩි කැපවීමක්, ඕනෑකමක්, උනන්දුවක් අපි ළඟ ඇති කරගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.